ලංකාවේදී මේ මැසි පෙට්ටු වල රංගේ හොඳ මේ තියෙන්නේ මේ තියෙන්නේ ඔක්කොම ස්ටේපර් තියෙන්නේ මේ මේ ඔක්කොම ගහලා තියෙන ස්ටේපර් මේ මේවා පැලිලා මේවා ස්ටේපර් දැන් ඕවාගෙම තමයි පිලා පෙට්ටිය වල තියෙන්නේ ඉතින් දැන් කියන්නකෝ දැන් කවුහරි මේ පැණි පෙට්ටියකින් මේව කරන්න තිබ්බහම මේ පැණි පෙට්ටියේ උමනාව මොකද්ද පැණි රාමුවල තියෙන්නේ මේ මීමැසන්ට පැණි රාමුවට පැණි බන්දල ඉවර වෙලා ඊට පස්සේ නිස්සාරණකින් ගන්න පුළුවන් ද කියන්නකෝ මේ මේවා විශ්වාසය කරන තැන් වල මේ කරන මේ මේ බේ බේන ස්ටේපර් කට්ටක් ගහලා මේ කටු ගහලා තිබ්බාම මේ කැරගෙනකොට මොනවද වෙන්නේ මේ අද ලංකාවේ තියෙන මීමැසි පැටි ගහන කර කිසි දෙයක රැවටෙන්න එපා මේ ලංකාවේ මීමැසි පාලනය කරනවා කියන හැමෝම මීමැසි පැටි මේ විකුණනවා තමයි ඔය සමහර අය එක එක මිල ගණන් වලට එක එක වෙලාවට ගේන එක එක කූරිය ගාස්තු වලින් මෙහෙන් කියාගෙන සේරම කර මීමැසි පැටි විකුණනවා ඒ මීමැසි පෙට්ටි වික්කට වැඩක් නැහැ මේ මීමැසි පෙට්ටි ප්‍රමිතියක් නැත්තම්. ඕගොල්ලෝ සල්ලි දීලා ගන්නවා. සල්ලි දීලා අරගෙන ආවිල්ලා ගේනවා. ගෙනල්ලා මේ මීමැසි පෙට්ටියක් කියලා හදනවා. බාලේ වල තේරම උනාට පස්සේ මේ වගේ පෙට්ටියකට දාලා තිබ්බට පස්සේ වෙන්නේ අන්තිමට මීමැස්සොන්ට ඉන්නෙත් නැහැ. මීමැස්සොන්ට ඉන්නත් බෑ. මොකද මේවා තියෙන ප්‍රමිතියක් නැහැනේ. මේවා තියෙන හරියට බිඟු පරතරයක්වත් නැහැ. මේ පේන්නේ නැති බිඟු පරතරයක් තියෙනවද බලන්න මේ එකකක්වත්. මේ එකකට එකක් වෙනස්. මේ කෑලි ගැලවිලා මේ පතුරු ගැහිලා වගේ තියෙන්නේ. ඉතින් තියෙනකොට ඒවා දැම්මට පස්සේ අන්තිමට වැඩි කලක් යන ඉසල මීමැසු ටික යනවා ගියාට පස්සේ අන්තිමට දෝෂාරෝපණයනේ මීමැසි පෙට්ටියට නෙමෙයි කවු හරි දාලා දෙනවා නම් කවු හරි මීමැසි පෙට්ටියක් දාලා දෙනවනේ දාපු මිනිහට තමයි මේකේ වැරද්ද එන්නේ මේ ජරා මේ විදිහට මීමැසි දාලා එක්ක රැඳින නැති කරා මොන හරි ප්‍රශ්නයක් දාලා තමයි ඔය බේරෙන්නේ මේ ඒක හින්දා මේ මීමැසි පෙට්ටි ගන්නකොට නිතරම තමන්ට අනුමතයි කියලා තියෙන තැනකින් මීමැසි පෙට්ටියක් ගන්න නම් මේ හැමෝම විකුණන්නම් වාලේ මීමැසි පෙට්ටි ගන්න එපා ගත්තොත් එහෙම කවදාකවත් වෙන්නේ මේ වගේ නිකන් කැඩිච්ච බිඳිච්ච මීමැසි පෙට්ටියක් Tamanට අතර එන්න කූරිය පාසුකම් කියලා ගේනවා ගෙනල්ලා ඌට පස්සේ අන්තිම වීදම් කළා ගේන ජරා බිනි මීමැසි පෙට්ටියක් ඔකලන්ට එවන්නේ. ඉතින් එහෙම මීමැසි පෙට්ටි වැඩක් නැහැ නේ. මීමැසි පෙට්ටි හදනකොට හරිද? මේ පැණි පෙට්ටි 10ක් 15ක් විතර තියන්න පුළුවන් කියලා. හොඳ? කවදාකවත් මීමැසි පෙට්ටි එක මීමැසි පෙට්ටියේ පැණි පෙට්ටි උඩ තරම් පැණි පෙට්ටි ඉහළට ගෙනියන්න පුළුවන්. ඒ ගෙනියන්න පුළුවන් වටේ තියෙන මල් පඩිසරයට හැටියට. නැතුව ඉතින් කවදාකවත් මේ අඩු ගානේ මේ මේ වගේ රාමු වටේ පෙට්ටියක මීමැසි එක රාමු වටේ පෙට්ටියක එහෙම නැත්නම් රාමු 6 මීමැසි පෙට්ටියක මීමැස්සෝ මේ වද වලට බැඳ මේ වද රාමු වලට බැඳලා පස්සේ ඒකෙන් කට්ටි බෙදිලා ගියාට පස්සේ ඉතු වෙන්නේ මීමැසි ගහණය භාගය දැන් ජනපද 4ක් විතර ගියොත් මේක 104න් පංගුවක් විතර වගේ තමයි අඩු වෙනවා මේ 4න් පංගුවට කවදාකවත් බෑ පෙට්ටි 4කට 5කට බොරුවට උස්සන්න ඕන කෙනෙකුට කියන්න පුළුවන් මේ මැසි පෙට්ටි පැණි පෙට්ටි උස්සන්න පුළුවන් කියලා. එහෙමනම් පැණි පෙට්ටි උස්සනවා නම් අනිවාර්යයෙන්ම මේක ගහණය වැඩි වෙන ජනගහනයක් එන්න ඕනේ. එහෙනම් කවුරු හරි හැම කෙනෙක්ම හිතා කරන්න ඕනේ ජනගහනය මේකේ ඉන්න මීමැසි ගහණය වැඩි කරගෙන පෙට්ටි උස්සනවා මිසක් මේ ඉන්න මීමැසි ගහණය ගහණයෙන් කවදාකවත් පැණි පෙට්ටි ප්‍රමාණයක් උස්සන්න බෑ. ඒක උස්සන්න බෑ කියලා කියන කවදාකවත් ඒක කරන්නේ නැහැ. කවුරු ඕන කෙනෙක් කියනවා නම් මම ඕන කෙනෙකුට අභියෝග කරනවා පුළුවන් නම් රාමු 6 පෙට්ටියක පැණි පෙට්ටියක ඉන්න මීමැස්ස ටිකකින් පුළුවන් නම් පෙන්නඳ රාමු මේ පැණි පෙට්ටි 7ක් 8ක් පුළුවන් පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මම ඒගොල්ලන්ට අභියෝග කරනවා පුළුවන් නම් එහෙම කරලා පෙන්නන්න. දැන් මීමැසි පාලනය කරන අය හුඟක් වෙලාවට මීමැසි පාලනය කරන්න ඉස්සර හිතන්න දේවල් දෙකක් තියෙනවා දැන් තියෙන රටේ තියෙන මීමැසි පාලනයත් එක්ක. එකක් තමයි මීමැසි පෙට්ටිය. මීමැසි පෙට්ටිය ගන්නකොට හැමතිස්සෙම අපි බලන්න ඕනේ මීමැසි පෙට්ටියේ නියම ප්‍රවිතියක් ඇතිද මීමැසි පෙට්ටිය තෝරගන්න. ඔය දැන් තියෙන මීමැසි පෙට්ටි තියෙනවා එක්කෝ මීමැසි පෙට්ටි රාමු අතරේ තියෙන ඉඩ ප්‍රමාණය. බිඟු පඩතරය කියන එක. සමහර ඒවා නැහැ. ඊළඟ එක තමයි හැම එකේම තියෙනවා මේ ස්ටේපර් එකක් අහලා තියෙන්නේ. දැන් අර දැක්කම මම අර බොල්ට් එක අර වගේ පෙන්නනකොට පෙන්නේ තැන් තැන් වල ගලවල ගැලවෙනවා අර දැන් අතන අපි පෙට්ටිය දාලා වද වදිනකොටත් කෑලි ගැලවෙනවා ඒ කෑලි ගැලවෙන්නේ නැති වෙන හරි ශක්තිමත්
රාමු වෙන්නත් ඕනේ. එතකොට ලෑල්ල බලනකොට යට ලෑලි බලනකොට හැමතිස්සෙම ලෑලි ඉරිතල්ලා තියෙන ලෑලි හරියන්නේ නැහැ. යට ලෑල්ලට තියෙන ලෑල්ල නම් අනිවාර්යෙන් තනි ලෑල්ලකින් හදපු ලෑල්ලක් වෙන්න ඕනේ. ඒ කියන්නේ තනෙන් තන ඉඩ තියෙන සාමාන්‍ය දෙනවා කෑලි දෙකක් මූට්ටු කරලා තියෙන පෙට්ටි තියෙනවා. ඒවා නිමැති පෙට්ටියකට හරියන්නේ නැහැ. ඉඩකඩ ප්‍රමාණය නැති පෙට්ටි වෙන්න ඕන. අනිත් එක මීමැසි පෙට්ටිය තිබ්බාම එහාට මෙහාට එක රාම් පැණි පෙට්ටියේ ඉඳලා යට ලෑල්ලේ ඉඳලා උඩට එනකම් තියෙන හැම පිලා පෙට්ටිය පැණි පෙට්ටි ටික එතකොට හුලං ලෑල්ල වහල ඔය ඔක්කොම කොයි එක තිබ්බ එක ගන්න තිබ්බත් එකකට එකක් වැනෙන්න බෑ. තමාරේ වැදිනවා මෙහෙම එකක් තිබ්බාම අර නිකන් අගුල වගේ එහාට මෙහාට වැනෙනවා. ඒ එහෙම හරියන්නේ නැහැ. හරියට හරියට එකට එකක් හොඳට ෆිට් වෙලා තියෙන විදිහට තියෙන්නත් ඕන. එහෙම ගන්න නැති මීමැසි පෙට්ටියක් අර එහෙම නැති මීමැසි පෙට්ටියක් අරගෙන ඉවර මීමැසි කරන්න ගියොත් එහෙම මීමැස්සන්ට හැමතිස්සෙම ඕන ගන්නේ හැමතිස්සෙම මේ ඇතුලේ අඳුරු ස්වභාවය තියෙන්න ඕනේ. සීතල පරිසරයේ සාමාන්‍ය අර සීතල පරිසරයක් තියෙන්න ඕනේ. ඒකනේ තියෙන්න ඕනේ. ඉතින් හැම හිං අර ඉඩ තියෙන හැම තැනකින්ම උලන් ඇතුලට එනවා නම් මීමැසි පාන්නේ මේ මීමැසන්ගේ තියෙන උෂ්ණත්වයෙන් ඒගොල්ලෝ ආරක්ෂා කරන උෂ්ණත්වය කවදාකවත් හරි ඒගොල්ලෝ රැක ගන්න බෑනේ. ඒ මීමැසි පෙට්ටිය කවදාකවත් මීමැසු ඉන්නෙත් නෑ. ඒකින්ද මීමැසි පෙට්ටිය හැමතිස්සෙම අර හොඳට වැහෙන විදිහට තියෙන්නත් ඕනේ. ඊළඟ එක තමයි මීමැසි පෙට්ටියට දාගත්තට පස්සේ රාමු වලට හොඳට බඳින්න පුළුවන් තත්යකට තියෙන්න ඕනේ. මීමැස්සන්ට බඳින්න පුළුවන් වෙනවා. දැන් හුඟක් අය කියනවා මේ වද ඇදේට බඳිනවා කියලා. ඒ ඇදේට බඳින්නෙම නක නෙමෙයි. අර ඇතුලේ පෙට්ටිය ඇදේ දෙන වද බිඟු පතරයක් නෑනේ. මේ මැස්ස යන ගාන බැඳගෙන වදේ බැඳගෙන යනවා. අර බදරාණ ප්‍රමෙතිය නැහැ. උන්ගේ තියෙන බිඟු පරතරේ තියාගෙන උන් තමයි ඒක බඳින්න උන්ට බිඟු පරතරේ තියාගෙන. ඒ උන්ගේ තියෙන බිඟු පරතරේට රාමුව නැත්තම් සමහරවල් රාමුවේ අග්ගිසර මේ වදේ බඳින්නත් පුළුවන්. හැඩේ යන්නත් පුළුවන්. එහෙම ගියාට පස්සේ මේ මැස්සලා එහෙම බැඳලා ඔක්කොම බදරාමු 6ක් හරි රාමු 8 පෙට්ටියක් හරි රාමු 6 පෙට්ටියක් හරි වද ටික බැඳලා මේ මැස්ස එහාට මෙහාට බැඳලා දෙපාම මේ මැස්සන්ට උඩට එන්න සිදුරක් නැහැ ඉඩක් නැහැ. ඉතින් පැණි පෙට්ටි 3 4ක් තිබ්බයි තියා මොනා කරත් මේ මැස උඩට එන්න තියෙන්න එපා. අරක වැහිලා තිබ්බා වෙන්නේ නැහැ. ඊට පස්සේ පී මැස ඉන්නේ පිලා පෙට්ටිය ඇතුලේ සීමාවේ විතරයි. ඒකෙන් කවදාකවත් මේ මැස්සගේ ගහණය හදා ගන්නත් බැහැ. වැඩිපුර වැඩි වෙන්නේ නැහැ නේ මේ මැස්සෝ. අනිත් එක ඒකේම පැණි පුරවන්නත් ඕන. ඒකේම පරාග පුරවන්නත් ඕන. ඒකෙම තමයි පිලා වලට විතර දාන්නත් ඕන. ඉතින් එහෙම තියෙන එකක් බෑනේ. එන පැණි පෙට්ටියක් තියන්නේ අපි පැණි ටික උඩට ගන්නනේ. පැණිටි උඩට ගන්න මේ මැස්සෙන් පැණි ටික ගන්න උඩට බඳින්න එන්න තැනක් ඉඩ නැත්තම්. ඒ මේ මැස්සෙ පෙට්ටියෙන් ඇති වැඩකුත් නැහැ. අද ලංකාවේ හැමතැනම තියෙනවා මේ මැස්සෙ පෙට්ටි හදන හැමෝම ගොඩක් ඉන්නවා. මේ මැස්සෙ පෙට්ටි විකුණනවා කියලා හුඟක් වෙලාවට හැමතැනම තියෙනවා මේ මැස්සෙ පෙට්ටි විකුණන තැන්. හැබැයි ඒ එකකවත් බිඟු පරතරයක්වත් මේ මැදවල පෙට්ටිය වල තියෙන ප්‍රමිතියක්වත් නැහැ. මිනිස්සු රවට්ටනවා මිනිස්සු ප්‍රමිතියක් යනකොට ගිහලා ඉවරලා මෙහෙම මේ මැදි පෙට්ටිය හොඳයි මෙහෙමයි කියලා කියනවා. කිව්වට තමන් ගෙනාවට පස්සේ තමයි දැන් ඔයත් ගෙනාවේ කුරිය කරලා. දැන් ගෙනාවු කුරිය කරපු ගෙනල්ල පෙට්ටියනේ වාර ගෙදට ආවා. ඒ ගෙදට ආවු පෙට්ටි හැටි ඔය. ඉතින් එහෙම පෙට්ටියක් වැඩක් තියනවද කියලාද? එහෙම මිනිසුන්ට අවිශ්වාසයක් ඇති වෙන පෙට්ටියක් නිර්මාණය කරන ඊට වඩා හොඳයි. හොඳ ලංකාවේ ප්‍රමිති සාගත මේ මැදි පෙට්ටි නිෂ්පාදක ආයතන තියෙනවා. ඒ තැනකින් මේ මැසි පෙට්ටියක් ගේනවා. මොකද නංගම් වලින් කියන්න පුළුවන්. මට නම් වලින් මේ කියන්නේ වෙන දැනීමක් කරන හැම දුවත්තේ මම මේකෙන්ද මම කියන්නේ. ඒ තැන් ප්‍රමිති සාගතව මේ මැසි පෙට්ටිය නිෂ්පාදනය කරන තැන් තියෙනවා. ඒ කෙනෙක්ගේ මේ මැසි පෙට්ටියක් ගන්නවා ඇරෙන්න මේ මැසි පෙට්ටියක් ගන්න එපා. ඊළඟ කාරණාව තමයි ඔය හැමෝම කියනවා දැන් මේ මැසි පෙට්ටියක පිලා ප්‍රාම පෙට්ටිය තිබ්බට පස්සේ පැරි පෙට්ටි 7-8ක් වුණත් උඩට ගෙනියන්න පුළුවන් කියලා. පුළුවන්. 7 නෙමෙයි මේ මැසි පෙට්ටි පැරි පෙට්ටි 15 තියන්න පුළුවන්. එහෙමනම් අපට හොඳ මල් පරිසරයක් තියෙනවා. එහෙම තිබ්බත් පුළුවන්. එතකොට මේ මල් පරිසරයේ තිබ්බත් වැඩක් නැහැ. මේ මැසි පෙට්ටියේ පිලා පෙට්ටියේ ඇතුලේ තියෙන මේ මැසි ගානේ තියෙන 8 රාම පෙට්ටියේද රාම 6 පෙට්ටියේද ඒ තියෙන ඒ කොටසෙන් කවදාකවත් උඩ පැණි පෙට්ටි 12ක් පුරවන්න බෑ. ඒ බැරි මොනක් අයින්ද නෙමේ වර්ධක කාලයේදී මේ මැසි පෙට්ටියේ ඇතුලේ පැණි පිලා පෙට්ටියේ ඇතුලේ තියෙන සීමා දාන බිත්තර දාලා හැදෙන කීටයන්ගේ ප්‍රමාණය හැටියෙන් තමයි රජින ගෝ වුණාට පස්සේ රජින ලෝබ දාන කටි බෙදලා යන්නේ. දැන් අපි කියමු රජින බිත්තර දාලා තියෙන කෝස 4-5ක් තිබ්බා කියලා. ඔය 4ක් හරි 5ක් හරි තියෙන රජින කෝස වලින් කටි බෙදලා යන්නත් ඕනේ අර පිලා පෙට්ටිය ඇතුලේ ඉන්න මැස්සන්ගේ ප්‍රමාණය. මම අපි කියන්නේ සාමාන්‍ය ගාණක් විදිහට නිකන් ඒවා සාමාන්‍ය දෙනක අපි කියමු මේ මැස් ජනපදයක් ඇතුලේ ඉන්නවා ජනපදයක් ඇතුලේ ඉන්නවා 10000ක්. ඒ 10000න් රජිනත් එක්ක රජිනවල් කන්ටිකේට බෙදලා යනකොට එකකින් 1000ක් ගියා. ඒතර
දාහක් ගියාට පස්සේ ඒ දාහ එක රජිනක් එක පිට වෙනවා නම් ඉතුරු රජිනත් එක්කම දාහ දාහ ගාන පිට වුණොත් එතනම පිට වෙනවා 5000. ඉතුරු වෙන්නේ 5000යි. ඒතොර ඒ ඉතුරු වෙන 5000 ඒ ඉන්න රජිනත් එක්ක පුළුවන්ද අර 10000ක් ඉන්න මේ වැඩ ප්‍රමාණය අර ඉන්න මේ 5000න් පුළුවන්ද කරන්න? ඒතොර කවදාකවත් උස්සන්න බෑනේ පැණි පෙට්ටිය. එහෙමනම් හැමදෙස්සම කරන්න ඕන දෙයක් තමයි පැණි පෙට්ටියේ ගහණය වැඩි කරන පිළ ගහ පැණි පෙට්ටිය නගනවා නම් ඒකට අවශ්‍ය කරන මීමැසි ගහණයක් හදාගන්න. ඒක ඉගෙන ගන්න ඕන ක්‍රමයක්. ඒක මීමැසි පාලකේ දැනගෙන කරන්න ඕන දෙයක්. ඒක දැන් අපි අපි තියන්නම් වාලේ කියාගෙන ඉක පෙට්ටි දානවා මෙච්චර කරන්න පුළුවන් මේ විදිහට පැණි පෙට්ටි ගන්න පුළුවන්. ඒක කියන්නේ කරන එක කවදාකවත් බෑ. හරි ප්‍රමිතියක් අඳුව පෙට්ටියක් හරි නිමේදී නියමිත ප්‍රමිතියක් තියෙන පෙට්ටියකුයි. එතකොට නියම පුහුණුවකින් හරි ගැසගත්ත ක්‍රමවේදයකින් ගහණය වැඩි කරලා ඒ ගහණයෙන් පැණිටිය ගන්න එක මේ මීමැසි පාලකෙක් විදිහට දැනගෙන ඉන්න ඕනේ. දැන් අපි රැවට එනවා හැම තිස්සෙම පැණි පෙට්ටි 10ක් තිබ්බා 5ක් තිබ්බා ගුවාම අපිත් හිතනවා හරි කියලා. අවදාක මීමැසි පෙට්ටි පැණි පෙට්ටි 5ක් තියා 10ක් තිබ්බද දැන්නේ ගහණය හදා ගන්න Taman දැනගන්න ඕනමයි. ඊළඟ කාරණාව තමයි හුඟක් වෙලා හදනවා මේ ඔය පැණි පෙට්ටිය ඇතුලෙන් ගන්න පෙබගා රාමු ටික තියෙන පිළිවෙල. දැන් පැණිස්ස උඩට ගන්නත් එපේ. මොකද මීමැස්සෝ උඩ ඉඳන් යටර හදනවා මිසක් යට ඉඳන් උඩට වද බඳින්නේ නැහනේ. එහෙනම් පැණි පෙට්ටියට ගන්න ක්‍රමයක් තියෙනවා. ඒක රාමු මාරු කරලා ගන්න ක්‍රමයකින් ඇරෙන්න ඔය පැණි පෙට්ටියක් පැත්තකින් තියලා පැණි පෙට්ටිය මැදින් තියලා ඊට පස්සේ පැණි පුරවපු පෙට්ටිය ඊටත් උඩින් තියාගෙන තිබ්බත් කවදාකවත් මැද ටික පුරවන්නේ නැහැ. ඒ දින පැණි ටික තේරෙම ඔක්කොම පල්ලයට හදනවා. දැන් උගක් අය කියනවා පැණි පෙට්ටිය පිලා පෙට්ටිය තියලා පිලා පෙට්ටියෙන් පැණි පෙට්ටිය හදුවාට පස්සේ මේ පැණි පෙට්ටිය අයින් කරලා එතනට හිස් පැණි පෙට්ටිය තියලා ඊට උඩින් අර පුරවපු පැණි පෙට්ටිය තියනවා. එතකොට මේ මැස මොකද කරන්නේ? උඩ යට තියෙන උඩ තියෙන පැණි ටික තේරෙම පල්ලයට හදනවා. යට හිස්සෙන පිලා පෙට්ටි හිස්සෙන හිස්සෙන ගානට යට අදිනවා. යට ඇදලා අරකු හිස් කරනවා. ඔය ටික මෙව ගන්න නැතුව හරි පිළිවෙලක් ඇතුව මේ මැසි පාලනය කරන බිලක් හරි ප්‍රමිතියකින් කෙරෙන ක්‍රමයක් ඇරෙන්න මේ මැසි පාලන නම් අත ගන්න එපා. අත ගාලා වැඩක් නැහැ. බොරුවට හැමදාම තමන් හැමදාම රැවටර ගා තමයි. මොකද තමන් කාට හරි කියලා මේ මැසි පෙට්ටියකට දම්මෝ ගන්නවා. කොහේ හරි තියෙන රුකුලක තියෙන එකක් හරි දා ගන්නවා. අප්‍රේල් මාසයේ විතර වෙනකොට පැණි තියනවා දෙක බලනවා. ඊට පස්සේ පැණි චුට්ටක් විතර තියෙන එක ගන්නවා. ඊට පස්සේ එතනින් එහාට කරන්න ඕන දේ දන්නේ නැතුණාම මේ මැසට යනවා. හුඟක් වෙලාවට සමාජ වෙබ්බඩියල තියෙන එක දෙයක් තමයි හුඟක් මම දකින තාම දකින එක දෙයක් තමයි වර්ධකකාරයේදී හැම කෙනෙක්ම මේ මැසි පෙට්ටියට දානවා දකිනවා. අහේනි කාලේදී ගිහිල්ලා කියලා කියනවා. ඊට එහා මේ මැසි පෙට්ටි ප්‍රමාණය වැඩි වුණා වැඩි කරගත් මෙත් ප්‍රමාණයක් වැඩි කරගත්තා මෙත් දරපාලි ප්‍රතිවා මෙච්චර අස්සන්නක් මම මාසෙකට ගත්තා හරි අවුරුද්දකට ගත්තා හරි කියලා කියන්න තම මේ මැසි පාලකෝ ලංකාවේ බිහි වෙලා නැහැ. ඒකෙන් ද ඒ එහෙම නැතුව ඔය කවුරු කියන්නම් වාලි මේ මැසි පාලනය කරන්න කියලා පී මැසි පාලනම අනගන්න එපා. මේ මැසි අනගන්නවා විතරයි. ඒක ඉගෙනගෙනලා මේ මැසි පාලනය කරන්න නැත්තම් කවදාකම් මේ මැසි කරන්න කරන්න බෑ. මම අද කියන වීඩියෝ එකේ කියන්නේ ඔන්න ඔය ටික. ඕකෙන් දැනගෙන ඉතුරු විකල්පී වීඩියෝපේටිගේදී තව මොන හරි ගැටලු තියෙනවා නම් කමෙන්ට් කරලා තියන්න. තිබ්බට පස්සේ මම ඒවට උත්තර දෙන්න. ඒවා ඇයි එහෙම වෙන්නේ කියලා. නේද? මුස්තුති කියලා.